ගරු කථානායකතුමනින් අදදින න්‍යයයිපත්‍රයේ දැන්ට නියමිට කටයුතුවලට අදාළල විෂයංක එක දෙක තුනා හතර පහහය සහ හත මම ඉදිරිපත් කරවා. ඒ වගේ එදා නමසි අසූපයි අංක හතලි සට සහ එදා නසි අසූහත අක විසි අට ධරණ පරත මගින් සංසෝතිද එද නම්ේ අට නමය අංක එක දරණා ආනයන අපනයන පාලන පනත හතර එක දාහතර වගන්තය සමඟ කියවිතු විශයනි වගන්තියටතේ මුදල් අමාත්‍යවරයා විසි පණවල් ලදුව විස්්සයි විසියක ජූලි තිස්සෙක්වෙන දිනති විසිදකයි තිස්සට ඉරක් ඇලෙ රක් අතලිස් පහදරණ අති විශේෂ ගැත්පත්‍රයේ පළකරලද ගුලාසි ම ඉදිරිපත් කරම් මෙම රෙගුලාාසි රජයේ මුදල් පිළිබඳ කාර්ශභාවත යුම් කළ ේතුවයි මම යෝජනා කරම්. විස්්සයි විශ්සවර්ශය සමදාහා සමුද්ධී ගෘආර්ථික සුද්‍රමුල්්‍ය ස්වන්ඩක් යහා ව්‍යාපාර සංවර්ධන රාජ්‍යාමාත්‍යන්සේ කාරය සාධන වාර්ථාව මම ඉදිරිපත් කරම්. දරු කථනායකතුමනි ට මේ වෙලා ඉදිරිපත් කරන මේ වැදගත් පනත් දෙක ගැන කෙති සතා සඳහනක් කරන්න ඕන මේ වෙලාේ මට මතක් වෙන්නේ පරණ කියමනක් වනේ ගිජිදාය දුටුවත් වනසාය නිිඳේ පනිදාය වැටුුණොත් වූකාය අතකින් කර වැලක අතකින් දඩු බෑය බරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය. මේක මන් සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව අමස්ත ජනතාවත් මුණපාල තියන තත්ත්වය සඳහන් කරන්න කැමති විශේෂයෙන්ම අපි මුණු ලෝකයම වැලතගෙන තියෙන මේ කොවි් බසංගතය නිසා සමස්ථ ශ්‍රී ලංකාව ජනතාවත් රටත් ආර්ථිකයත් ව සියල්ල තුළ මහුණ පාල යන තත්වයත් ඒ සමගම හිට අමතරව අපි දන්නවා අපේ රට දරුණු විදේශ විනිමය අරුදේකට මුහුණපානල වෙලා තියෙනවා. ඒවාගේම දේශීය මුදල් අතිනුත් මහා බණ්ඩාගාරයත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාල තියෙන වෙලාවක සඳහා විසදුුම් හොයන්න මංහිතන්නේ මේ අවස්ථාවදී සමස්ත රජයා හැටියට පමණක් ක්‍රියා කරනවා වගේම වක්ක යුතු සෑම දෙනෙක්ම මේ සඳහා විපක්ෂත් සයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා අපි දන්නවා අපි සූදානම් වෙඩ නැහැ මේවැනි අති අමාරු අවස්ථාවක තනීෙන් මේ ප්‍රස්තයෙන් විසඳන්න හෝ දේශපාලන වාසි ගැනීම සඳහා විපක්ෂයට හෝ වෙනකාටවක්කත් දොස් කියන්න අපි සූදානන් වෙන්නේ නෑ. නමුත් අපි දන්නවා අද මේ ගැටලුව කොවිඩ් වසංගතය තුළින් පුග්‍ර වෙලා තියනවා වගේම මේක කාලයක් තිස්සේ. අපි මුළු සමස්ත ආර්ථිකය තුළ ඇතිවෙච්ච. ප්‍රතිබලයක් විශේෂයෙන්ම අපි දන්නවා රටේ ආදායම අභි බවල රටේ වියදම ඉහල ගිහිල්ල තියෙනෝ ඒක වර්ෂයක් දෙකක් නෙවෙයි සතුවර්ෂයක් කීපයක ඉඳලා ඒක වැඩි වෙලා තියනවා මේ සඳහා අපි දන්නවා අපේ රටට ලැබෙන ආදායම රජයට ලැබෙන ආදායම විශේෂෙන්ම රටේ වියදම එක බැලුවොත් ආදායම ඉතා අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ තුළ අපිට හැකියාව තියනවා අපි දන්නවා සමාර අවස්ථාවල නාස්තිය දූෂණය අනවශ්‍ය වියදන් තියන බවත් අපි පිළිගන්නවා. මහිතන් එක කාලෙක එක වකවා අනුවගෙන වෙයි කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක් ය අපි උක්සා කළ යුතුව තියෙනවා. අවංකව ඒ වියදම අඩු කලන්න පුළුවන් හැම අවස්ථාවකදම ඒ කටයුත්ත කරන්න. ඒවාගේම අපි දන්න අපිට ලැබිය යුතු ආදායමත්. රජයට ලබාගත හැකි ආදාමත් අඩුවෙලා තියෙනවා විශේෂයෙන්ම කොවිීඩ් වසංගතය කාලය තුළ මේ වර්ෂයේ පමණක් අද වෙනකොට අපිට ලැබී යුතු ආදාමෙන්. බිලියන එක්දස් පන්සීත් එක්දා සයිසීයක් අතර ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා ආදාෑම ලැබෙන නිශ්චිත අපි තක්ෂේරු කරපු ප්‍රමාණයටත් වඩා. එකයන්නේ ඔබ දන්නවා ප්‍රධාන මුදල් අමාත්‍යාන්සේ යට තියෙන ආයතන තුනකින් අපිට ආදෑම ලැබෙනවා එක ආදෑමක් ටමයි රෙගුව ඒ රෙගුවෙන් අපිට ආදෑම ඉන්නේ මේ රටට ගෙන්න්නන බඩුවලින් තමයි වැඩි අපිට ආදාෑමෙන්නේ එහි ප්‍රධානම ආදාෑමම් මාර්ගය ඔබ දන්න විදිහට වාහනවලින් තමයි වැඩිම ආදාෑම ලැබුණේ. දැන් අවුරුතු එක මාරක් පමණ ඉදලා මේ රටට වාහනගෙන්නීම නතරගල්ල තියෙනවා. මොකද විශේෂයෙන්ම ඒ සඳහාවශ්‍ය විදේශවිනිමය හොයාගන්නා පාසුකම නිසා. එනිසා රෙගුවෙන් ලැබෙන ආදායම වෙන අවදා කටක්කත් වැඩිය මේ වර්ෂයයේ අඩුවෙලා තියන. ඊළඟට අපිට ලැබෙන අනිත් ආදාම තමයි අපේ එක්සයිස් ඩිපර්මන්්ග නතන් සුරාබදු දෙපාර්මීන්ෙල් ආදායම ඔබදන්නවා සුරාබදුු විකිනීමේ වෙන්නේ ලොග ඩව්න් නැති වෙලාවට පමණයි එවගේම ඒ කාලය තුළ අපිට සම්පූර්ණයෙන්ම සුරාබත් දෙපාරණයන්තුවය ආදාය ම අඩුවෙනවා. එවගේම සංචාර්ක ව්‍යාපාරය අඩුවීමත් එක්ක ඒ ආදාෑමත් අපිට අඩුවෙල තියනවා ඒක තුළ ආදෑ ම අඩුවීම ඉතරන් නෙවෙයි අපි දැකල තියෙනවා ඒ තුළින් ජනතාව නීති විරෝධී මත්ැන් පානය සඳහත් විශාලය ලෙස ජුම්වීම නිසා. සුරාබදු පනතේ එම දෙපාර්මේන්තුරට පැවරණ ප්‍රධානකාරී යන් දෙකක් පවරලතිය නො එකක් ප්‍රජේට ලැබිය ුතු ආදායම එකතු කර ගැනීම දෙවනියක තමයි ජනතාවට සෞ්‍ය හිතම කර මද්‍රවිය පාවිච්චිකිරීමට අවස්ථාව සලසාදීම. ඒක ඩ තමයි විටිං විට එ දෙපාර්මිේන්තුවෙන් නීතිවිරෝධී මත්ත හලවල් නිෂ්පාධනාගාර වටලන්නේ. ඒදී එක සීග්‍රයම් පසුගේ කාලේ හළගිහිල තියන බව සඳහන් කරන්න ඕන. තුන්යනි අපිට ආදාෑම ලැබනේ දේශී ආදෑම් බදු දෙපාර්මින්වෙන්. එය වැරදිද හරිද කියන එක කෙසේ වෙතත් වැඩිය ලැබෙන්නේ රිජු ආදායම් බදුවලට වඩා අපි අපේ වැට්පැණ වක්්‍ර බදවලින් තමයි අපේ ආදායම ලැබෙන්නේ ඒ ආදාෑම ඒ එසේ වියයුතුද නැද්ද කියන එක විවාධාත්මකයි. නමුත් ඒක තමයි යථාර්ථය. ඒක යම් අවස්ථාවක වෙනස් කරන්න හැකියාවක් ලැබේද්ද කියලා දන්නේ නෑ නමුත් ඒ සඳහා උත්සා ගත යුතුයි. නමුත් මේවර්ෂයේ අපි ඉලක්ක කරපු වැට්තාදාම අපි දන්නවා දවසක් ලොග්ඩවන් කරාම එදාට කඩ වැහෙනවා කඩවැහු නම ල බදුවවිකි නෑ ඩුවිකු ැතිව නොත් ට් එකක් අපිට නනෑ. එතකොට වැත්්තා ආදාෑම මේ එක දවසක සාමාන්‍යයෙන් සියට හැත්ත පහක අසුවක ඉතර ආදාෑම දේශය ආදයම් බදු වලින් අපිට අඩුවෙනවා. ඉතිමයාකාරයට මම මේ සඳන් කරේ එක අමාත්‍යයන් සයක්කට අප අමාත්‍යන් සඇතතේ මුදල් අමා්‍යන් සත තියන ආයතන තුනක ලැබෙන ආදාෑම අඩුවවෙච්චා ආකාරය. ඉතින් ඒවගේම අනි පැත්තෙන් වියදම මෙයා කාරයටම අඩුවෙලා නෑ. අපි දන්නවා වියදම වැඩිවීමක් වෙනවා. අපි ගරු එහිටපු අගමැත්තුවත් ඇහවා බිහෙත් සඳහා. අපි මුණ වැැක්සිීම් සඳහා වියධං කරන ප්‍රමාණයත් ඒවයි පොතරම් ප්‍රමාණයක් ද අපිට ලැබුණේ නොමිලේ නැත්තං පරිත්‍ය ගැහත් යට. මට වක්කීමෙන් කියන්න පුළුවන් අපිට ලැබිච්ච වැැක්සින්වලින් සියට අසුවක් පමණ ලැබුණේ සල්ලිවල්ට ඒවට මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා සිද්ධ වෙලත් තියෙනවා. ඉදිරිතත් ඒවයි ගෙවන්න වෙනවා. එතකොට ඒ සඳහත් ඒවගේම විවිධ වර්ගේ බෙහෙත්. ඒවගේම ඔක්සිජන් වගේ එකක් උදාරණයකට ඔක්සිජන් එදා භාවිතය ප්‍රමාණය වගේ දෙගුණයකින් වැඩි වනා. ඒද ඒ සඳහාත් විශාල අතුරේක මුදලක් ගිල්ල තියෙනවා. ඒකයන්න මේ වසංගතය නිසා අපේ වියදම වැඩිවෙලා තියනවා ඒ අතර ලොක්ටවන් කරයි කියලා අපි ප්‍රජසේවකයෙක්ට දෙන දීමනාෝ ද වැඩි කරලා තියෙනව සමහර්ශේෂත්‍රවල සෞඛ්‍යශේෂත්‍රේම අපි වෙන දෙ දීමනාවට වඩා වැඩි දීමනාවක් අපිට ගෙවන්න වෙ තියෙනවා. ඒගේම අපි කිසිම වැ අඩුකිරීමක් කරේ නෑ දීමනා අඩුකිරීමක් කරේ නෑ. ඒ නිසා අපේ වියදම් පැත්තෙන් ඒ හැම ශේෂ්්‍රේකම වැඩිවීමක් විසක් අඩුවීමක් වෙලා නෑ. ආදෑම අඩුව වෙලාතියනො වියදම් වැඩි ලාතියනවා. ඉතිං මේ නිසා අපි නව වාර්ගුවලටය අනිවාරයම වතීර්ණය වෙන්න ඕන. ඒක තමයි අපේ දේශය අයවය තුළ ඇති වෙලාතිනතත්ේ. ඉළඟට එක්ස්ටර්නල් බජ් එක නැත්තම් පිටලට විදේශ විනිමය තුළත් එවැනිම අර්බු දෙකට පත්වෙලා තියෙනවා අපි දන්නවා අපේ විදේශ මුදල් ලැබි චාකාර ප්‍රධානා මමාර්ග කීපයක් තිවුණ ඒෙන් එක භාර්ගත් තමයි අපේ සංචාර්ග විලා ව්‍යාපාරෙන් අපිට ඇමරිකන් ඩොලර් බිලියන හතරක සහ පහකවනි. ඒ ආදාෑමක් අපේ රට ලැබුණ ඒ සම්පූර්ණයම ගිය මාර්තුන් සයෙන් පස්සේ ඇන හිටල තියෙනවා ඉති ඒ හිගේිය එක පැත්තිකින් තියෙන අතර අපිට ගියවර්ෂයේ ප්‍රධානම ආදාෑ මැහැටියට ආවේ අපේ පිටරට ඉන්න ශ්‍රමිකයන්ගේෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ ඒත් ඒක වැඩිවීමක්ුණ ගියවරුද්දේ නමුත් ගිය මාසතුනේ යම්කිසි අඩුවීමක් සිද්ධ වේගෙන යනවා ඒ ගැන අපේ ඒ අදාල අමාත්‍යවරු සහ ඒකට සම්බන්ධය විශාල උත්සායක් දන්නවා මමි හිතන්නේ ඒ අපි අනිවාරිම වැඩිකර ගත්ත යුතුව තියෙනවා සියයට තියක නැත තිස්පහයි අතරගානකින් ගිය මාස තුනේ අඩුවීමක් සිද්ධ වුණා. එවගේම අනිත්ඒක තමයි අපිට ලාබ ලැබෙන්න්නේ අපනයිනේ තුළින් අප සතුටුවෙන් නඕන මේ ගිය මාසය වෙනකොට අපි සාමාන්‍යය වර්ෂවල වගේම ප්‍රමාණයක් අප නැන කරලා අපිට විදේශවින්නමය ලබා ගැනීමට හැකි වෙලා තියනවා. ඉදි ඒවගේම අපිට ලැබෙන ඔබ දන්නවා ත එකත් තමයි විද නය සහ ආධාර දැන් ආධාර දීමේ උගක්රටවල අඩුවෙලා තියෙනවා. ඉදි අපේ රටට ලැබෙන ගානත් ඒ අනුව අඩුවෙනවා. නමුත් අපි විදේශ ණයත් අපි පුළුවන් තරන් සීමා සයිතව. ඉතාම අර පිරිමැස්සිෙන් පාච්චි කරන ප්‍රතිබත් තමයි අප රජය කරගෙන යන්නේ අත්‍යවශ්‍ය කටුත්තකට ඇරන්න යෝජනා ක්‍රමයකට ඇරන්න ඒ ප්‍රතිඵල පටටට ලැබෙන ව්‍යාකෘතිවලට පමණයි අපි නය ලබා ගන්නේ නමුත් ඒ නය නොනගත් අයි කියලා අපි කලින්ගත්ත නය ඒ ආකාරිටම මේ නයවාරික ගෙවන්න ඕන. ඒ අනුව පසුග රජයක් රජයන් කාලවල එක රජගින් හැම රජයකින් අරන්තියෙනවා ඒ ප්‍රතිසතය ගැන මම කතා කර නෑ මොකද එතුකොට සමහරි විට ඒ දේශපාලන විග්‍රහයක් වෙන්න කියල හිතන්න පුලුවන් නමුත් ඒ නයවාරික අපිට අනිවාරයම ගෙවන්නේ නවා ඒ දායවාරික අපි එකක්ත් අතරල නෑ අපි පුළුවන් තරන් අපේ තැම්පත් අප අඩුනයි කිව්වට ඒ සමගම අපි තිිච්ච නය බර්වලුත් අපි අඩුකරගෙන තියෙනවා. අපි මේවා ඕන්නන් ඉස්සරපි කරේ නය නැවත දීර්ග කිරීමක් කරන්න උත්සා කරගෙන තියෙනවා ඒක සඳහා අතිරේක පොලියක්කෝ ගෙවල නමුත් අපි එවැනි උත්සාකට වඩා අපි බලාපොරොත් වෙන්නේ ඒ නය සියල්ලක්ම වගේ අඩුකරගෙන. නය නැති රටක් බවට පත්කරගන්න උත්සායක තමයි යෙදෙන්නේ ඒ අනුව අපි යොදාගන්න හැම නයක් ලබාගන්න නයක්ම ඉතාම සරල සහනදායි කොන්දේසි මත ලබාගන්න වගේම විශේෂයම දේශපාල කොද්දේසි ෝ රටේ ස්වයිඩී භාවට ස්වාධීනත්වයට හානි නොකරන නොවන ණය ආධාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය ඒ අනුව යම් කිසි ප්‍රමාණයක මේ වර්ෂයේ අඩු නූඩත් මොක දේවා කලින් ඉඳලති බිච්චේවා ලබන වර්ෂවල යම් අඩුවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ඒ ගැනත් අපි කල්පනාව වැඩ කරනවා නමුත් අපි විශේෂෙන්ම කියන්න ඕන බහු ජාතික අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැක්ව අසියායනු සංවර්ධන බැක්කුවනි ආයතනවලින් අපි කෙරේ ඉතාම සාන විදිහට බලන හැඟීමකින් ඔහුන් කටයුතු කරනවා ඒ ආයතන වලින් අපේ පුළුවන් තරන් ලබනා වුරුද්දෙත් ඒ අපේ වැදගත් මහජනතාවට ප්‍රෝජනවත්වන ව්‍යාකෘති සඳහා ඒ අයලා බාගැනීමට කටයුතු කරනවා. මේයාආකාරයට අප අපේ බලාපොරොත්තුව මේ වර්ෂය අවසාහන් වෙන්නේ ඉස්සෙල්ල අපේ විදේශ විනිමය පැත්තෙන් හොඳ තත්ත්වයකට පත්කර ගන්න පුළුවන්. ඒ සඳහාි තව ගන්න එකත් තමයි මේරටනා ආන් නෑනය කරන දේවල්. මේරටේ ගොවින්ට වගා ගත හැකි බෝගවර්ග දාසයක් අඳුරගෙන ඒ බෝගවර්ග දාසය මේ රටේ වකා කරන්න දිරිගන්න ඔන්න. තු කර ඒ සමහර ඒවා යම් යම් ඉරහැරිකාරිී හිරිහරකාරී බව පෙන්න්නන තිවුණත් අවසාන ප්‍රතිඵලය මේ අපේ රටේ ගොවින්වන දේවල් වලින් අපේ රටේ ජනතාවට ඒවා කන්න පුළුවන් වී කියලා අපේ බලාපොරොත්ව. ඒ තුලින් අපිට විදේශ මුදල් ප්‍රමාණෙකුත් ිතුරු කරගන්න පුළුවන්. ඒවාගේම අනි පැත්තෙන් කාර්මිකර බාන්්ඩ උඩත් අපිට මේ රටේ කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම සුළුහා මධ්‍යම් පාරිමාණයේ ව්‍යාපාරිකින්ට මේ රටේ නිෂ්පාදනය කරලාවෙළඳපොල්ට හොඳ තත්වේ බාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්නන් ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වම් අපි කිරීම තුළින් මහිතනය මෙතෙක්කල් පිටවටින් ගෙනාපු බාන්්ඩ කීපයක් මේ වෙනකොටත්. නිෂ්පාතිනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයම මේ රටඒ සෞඛ්‍ය සේවයට අවශ්‍ය අෞෂද වර්ග කීපයක් මේ වෙනකොටත් මේ රටඒ නිශ්පාතිනය කරන්න රාජ්‍යහන්සයඒවගේ පෞද්ගිලිකාන්සය ඒවගේ විදේශ ආයෝජකයෝ දේශ ආයෝජකයෝ පෙළඹිලා තියෙනවා අපි හොඳම උදාහරණය තමයි සේලයින්. ඒ සියත අනු නමයක්ම වගේ තියන වතුර තත් ඒ සියට සීයක්ම මෙතෙක් ගෙනාවේ පිටරටින් නමුත් සත්තමන් වහන්සේ පලවෙන්න ඉඳලා මුළු සෞඛ්‍ය අමාත්‍යන්සේ දවශ්‍ය සේලා ඉ ප්‍රමාණය මේරට ඒ කර්මාත ශාලාවකර නිශ්පාදනය කරන්න පි හැකි වෙලතියෙන. ඒ තුළ එවැනි ප්‍රතිබත්ය තුළ තවත් ආකාරකින් අපි විදේශමිින් හඹ කරන්න උත්සා කරන වගේම විදේශමිනය තුරු කරගන්න අපි උත්සයක් කරනවා එ නිසා තමයි පලවෙනි වතාවට අඩුම වෙළඳ හිංගයක් ගියමාසේ වාර්තා කරන්න පුළුවන් වුණේ. අපි වැඩිම අපනයින තුළින් ආදායමත් වැඩිම ආනනතා අඩුම ආනයින ප්‍රමාණයක් වියදැන් කරන්න වෙලා අපේ වෙළඳ පරතරය අඩුම තත්ත්යකට ගන්න පුළුවන් වුනේ ඉති මේ අනුව අප විශ මම අද ඉදිරිපත් කරන පනත් දෙකෙන්. අපි බලාපොත් වෙනවා විශේෂයෙන්ම ඔබතුමාල සියලු ආණ්ඩු පක්ෂය මන්ත්‍රීවරු පමණ ෙවෙයි සමස්ත රටට ආදරය කරන හැම මන්ත්‍රීවරයෙක්ම විපක්ෂයේ ආණ්ඩු පක්ෂේ හිටියත් මේ පනත්වල්ටසායෝග දෙන්න කියලා. මේක විශේෂෙන්ම ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සවා පනත මේක ආරම්භය පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි පනතය ආරම්භය පටන් ගත්තේ කියා හණ්ඩුවෙන් එනිසා මහිතන්නේව. අපිට වඩාම පනතයි සම්මත කරගන්න ගොමනෑ වැත් කියන්නේ උවතුහලට එනිසා අපි ඉල්ලීමක් කරනවා මේ වනත් දෙකම ඉක්මනිින්ම අදදින. සම්මත කරණ එකපති කරල මෙසේ කියමෙන් න් න ොෂතු.